සුබදවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් SLM4 YouTube නාලිකාවත් එක්ක මේ වෙලায় සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගලගේ දැනුවත් කරන්න අපි ආවේ මේ වෙනකොට, ඒ කියන්නේ 2024 8 වෙනි මාසේ 23 වගේ දවස්වලදී ඔයගලන්ට රජයේ ප්‍රධාන බැංකු තුනක් සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන බැංකු තුනක් මම අරගෙන තියෙනවා. මේ බැංකුවලදී ඔයගලන්ට ස්ථාවර තැන්පතුවක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔබ ස්ථාවර තැන්පතු අලුත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, මේ දවස්වල ඔබලට මේ තීන තත්ත්වයට එක්ක ලබා ගන්න පුළුවන් ආකර්ෂණීය පොලි අනුපාත බලා ගන්න පුළුවන් මාස 1, මාස 3, මාස 6, අවුරුද්ද 2, 3, 4, 5 කියන කාලවකවානුව වලට මම වෙන් කරලා තියෙනවා. ඒ වගේ මේ පැත්තේ People's Bank එක, BOC එක, NSB බැංකුව, එවගේම හැට් නැෂනල් එක, කමර්ෂල් බැංක එක සහ සම්පත් බැංකුව, රජයේ ප්‍රධාන බැංකු තුනක් සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන බැංකු තුනක් තමයි මේ ඇනලයිස් එකට මම යොදාගත්තේ. එවගේම තමයි මේ සමහර බැංකුවල ගෙවන ස්පෙෂනල් රේට් ටික මම මේ පැත්තෙන් දාලා තියෙනවා, රයිට්. එවගේම අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් පීපල්ස් බැංක එකේ ඔගොල්ලෝ ස්ථාවර තැන්පතු දාන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වගේ රේට් එකක් දල වශයෙන් ලබා ගන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි ඔබ සාමාන්‍යයෙන් ඔබ මේ මං නම් කරලා තියෙන බැංකුවල ලොකු කාලයක් පුරා ගනුදෙනුකරුවෙක් විදිහට කටයුතු කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔබ ලොකු මුදල් ප්‍රමාණයක් මේ බැංකුවල ස්ථාවර තැන්පතු වශයෙන් දාන බලාපොරොත්තු වෙනවා නම්, ඔබට පුළුවන් මේ තියෙන රේට් එකට වඩා 0.5ක්, ඒ වගේම 1%ක් වගේ පොලි අනුපාතයක් එහෙම එහෙ කරගන්න පුළුවන් බැංකුවේ මැනේජර් එක කතා බහ කරලා. සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය විදිහට රේට් ගැන අවබෝධයක් ලබා ගන්න මේ වීඩියෝ එක උපකාර කරගන්න කියන එක මම මතක් කරන ගමන්, එතකොට පීපල්ස් බැංකුවේ ඔයගලන්ට මෙන්න මේ වගේ අනුපාතයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කාලවකවානුවලදී. ඒ වගේම BOC බැංකුව ගත්තොත් එහෙනම් BOC කේ මේ රේට් ටික බලා ගන්න පුළුවන්, වගේම NSB, ඒ වගේම අනිත් බැංකුවලත් මේ රේට් බලා ගන්න පුළුවන්. මේ රේට් දිහා බැලුවහම අපිට කැපී පෙනෙන ආකර්ශනීය පොලි අනුපාතයක් ලබා දෙන්න උත්සාහ කරලා තියෙන මේ සම්පත් බැංකුව ඒගොල්ලෝ මාසෙකට 100% රේට් එකක් දෙන. දැන් අනිත් බැංකු 106.5 6.75 රේට් දෙනකොට ඒගොල්ලෝ 107% ආකර්ශනීය පොලි අනුපාතයක් දීලා තියෙන මාසෙකට. දැන් වගේ මාස 3ටත් එහෙමයි මේ අනිත් බැංකු වලට සාපේක්ෂව. මෙන්න මේකේ නම් මාස 6 එකේ නම් HNB කමර්ෂල් සහ සම්පත් බැංකු තුනේම රේට් සමානයි. අනිත් ඒවා ගත්තයන් පස්සේ සාමාන්‍යයෙන් මේකේ සම්පත් බැංකුවේ ටිකක් කැපිපෙන්න රේට් එකක් අපිට බලා ගන්න පුළුවන්, රයිට්. සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් බැංකුව පැත්තට ආයෝජනය කරන්න යන බලාපොරොත්තු වෙන කෙනෙක්ට සාමාන්‍ය ඕගලන්ට මේ තියෙන රේට් වලට 107.5ක වගේ රේට් එකක් ගන්න පුළුවන් අවුරුද්දකට දානවනම් රජේ බැංකු තුනේම එහා රේට් එකක් තමයි දෙන්නේ. ලොකු වෙනසක් වෙලා නැහැ ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ හැම එකම වගේ. මෙන්න මේ අවුරුදු දෙකේ එක නම් 108ක් ගෙවන පීපල්ස් බැංක එක සහ NSB බැංකුව. ඒකෙම 8.25 මේක 8.5ක් වගේ ගන්න පුළුවන්, 9ක් ගන්න පුළුවන්, 9.5ක් වගේ ගන්න පුළුවන්, 0.5ක විතර වගේ වෙනසක් තමයි තියෙන්නේ ලොන් ටර්ම් යනවනම්. හැබැයි මතක තියාගන්න ඔබ ගාව 105ට වඩා වැඩි මුදලක්, එහෙම නැත්නම් 105ක වගේ මුදලක් තියෙනවනම් මේ රේට් වලට යනවට වඩා ඔයගලන්ට වාසි මෙන්න මේ බැංකු විසින් හඳුන්වා දෙන මෙන්න මේ ස්පෙෂල් රේට් වලට යන එක. දැන් බැලුවොත් එහෙම BOC බැංකුවේ ඔයගලන්ට මේ 100% 108ක වගේ රේට් තමයි හම්බ වෙන්නේ. දැන් අපි ඒත් කෙටි කාලිනව ගත්තොත් එහ�ම මේ ඔක්කොම 7.75න් අඩු රේට් තමයි තියෙන්නේ. හැබැයි දින 100කට වගේ ඔබට යන්න පුළුවන් 8.25 රේට් එකකට. හැබැයි මතක තියාගන්න ඕන අවම තැන්පතුවක් මේගොල්ලන්ගේ තියෙනවා, 105ක වගේ අවම තැන්පතුවක් දාන්න ඕනේ මේ රේට් ගන්න. ඒ වගේම දින 200ටම දින 200කට දානවා නම් 108ක රේට් එකක් ගන්න පුළුවන්, වගේම දින 400කට යනවා නම් 108ක රේට් එකත් ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන තියෙනවා. ඉතින් අර සල්ලි ටිකක් තියෙන කෙනෙක්ට මේ ස්පෙෂල් රේට් වලට යන එක වාසහගතයි මේ කොමන් මේ රේට් වලට යනවට වඩා. රයිට්. ඒ වගේම තමයි කමර්ෂල් බැංකුවෙත්, ඒ වගේම සම්පත් බැංකුවෙත් ඒගොල්ලොත් මේ ස්පෙෂල් රේට් තාමත් මේන්ටේන් කරගෙන යනවා. ඒවේ දැන් ගෙවන පොලි අනුපාත තමයි මේකෙන් මම දක්වලා තියෙන්නේ. පැහැදිලි නේද? ඒ වගේම ඔයගලන්ට තව දැනුවත් කරන්න තියෙනවා මෙන්න මේ NSB බැංකුවේ. රයිට්. NSB බැංකුවේ ඒගොල්ලන්ගේ මාස 4 සහ මාස 7 කියන කාලවකවානු වලට ගෙවන විශේෂ ස්ථාවර තැන්පතු දෙකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ දෙකේදී මාස 4කට 8.25 රේට් එකක් ගෙවනවා. අර කලින් කිව්වා වගේම තමයි මේ රේට් කොමන් රේට් වලට යනවට වඩා NSB බැංකුවේ, ඒ කියන්නේ රජයේ තව බැංකුවක් තමයි NSB බැංක කියන්නේ, අන්න NSB බැංකුවේ යනවා නම් මෙන්න මේ රේට් වලට යන එක හොඳයි. ඔගලන්ට වාසි සහගතයි. හැබැයි වැඩේ තියෙන්නේ ඔගලන්ට මේ රේට් දෙකට යන්නත් අවම 105ක තැන්පතුවක් දාන්න ඕනේ.
අවම ලක්ෂ පහක් තියෙනවා නම් මෙන්න මේ රේට්ස් වලට යන්න පුළුවන්. ඒත් අර මේ මේ කොමන් රේට් වලට යනවට වඩා අර වගේ රේට් එකකට යන එක වාසි. ලක්ෂ පහක් හැබැයි දාන්න ඕනේ. ඒකයි තියෙන වෙනස. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක තුලින් ඔයගලන්ට මේ දවස්වල බැංකු වල ගෙවන පොලි අනුපාත සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ මේ බැංකු වල වෙනස් වෙන පොලි අනුපාත සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනගන්න අවශ්‍යයි නම් දැන් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන කෙනෙක් මතක් කරන ගමන් අද මම මේ වීඩියෝ එක අවසන් කරන හැම දිනකටම ජය ප්‍රාර්ථනා කරන ගමන්.